යිබන් ඔබ විශ්වසනීමම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රුපහනයේ ප්‍රධාන ප්‍රවෘතී සමඟින්. මම සහන් උඩුවවිධාන. මම විශාරාදේවේන්ද්‍ර ප්‍රථමින් අවධාන යමු කරන්නේ දවසුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මොඩනා ලක්ෂ පහළුවකුත් වටිට ලැබේ. උම්්‍රිය සහ බස්සේ වා සීමිත සංඛාවක් පට සිට බලාත් අතර දාවනේ කටුනායික ගුවන්තුතු පොල දිිජිටල් කරණට සැලසුම් මෙස දුතුවන්ගෙන් පුුද්ධ ශාසනය රැකගන්න ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සුමා හිරකරයි දකුණු අප්‍රිකාබම කැලදයි විශාර කොුවක්ස් පදන මෙයටතේ මොඩනා එන්නත් ලක්ෂ පහලවක් ලබන සිකුරාදා මෙරට රැගෙන නෝ කියලා සෞඛ්‍යමත්‍යංශේ අද නිවේදනය කල් ලතියෙනවා. මෙ අතර ආදදිනේ දිවනේ මධ්‍යස්ථාන දෙසිය හතලිස් තුනක දී කොෝුණනා එන්නත් ලබාදීම සිද වනා කියැයි සෞඛ්‍යංෂ සහන් කළ. එත් එකම සහන් දිවයින පුරා පෙරපාසල් ගුරුවරුන් සඳහාද එන්නත් ලබාදීම අදා ආරම්භ කරුණා. ක් පදනමයට තේ බොඩන එන්නත් මාත්‍රා ලක්ෂ පහලවක් ලබන සිකුරහදා ඇමරිකා එක් ජනපීසිට ශ්‍රී ලංකාවිත රැගනීමට නීවිත බව, ෞඛ්‍ය අමාතති පවිත්‍රවන්නේ්‍ය රච්චි හත්මය සඳහන් කලා. එම මාතරාතගේෙන් පළමු මත්‍රාව ලෙස හත් ලක්ෂ පදහසක් සහ දෙව මාත්‍රාව ලෙස ඉතිරයේ ලබාදීමට නීමටයි. ්‍රි කාව රයේ ංගලාතේශයේ කාබෝචයේ සහ ලව ස ඇතුළු රටවල්කිහි පේකට ඇස්ට්‍රා සනිකා එන්නත් මාත්‍රා මිනෙ කොළහ ලබාතීමට සූදානම් බව ජපාන විදේශ අමාතේ ටෂි මිස්සු මොටගේ මහතා පවසාති වෙනවාා කොවැක්ස් පහසුමයටෙයි මෙමන්නත් හිමි වන්නේ. දිවෙන පුරා අමධ්‍යස්ථානෙේ හතලස් තුනකද අදදිනත් කොරුණ එන්නත් ලබාතිීමේ දු කරුණ දෙවන පුර පෙරපාසල් ගරුන් සදහ. ො ර්ද එන්නත් ලබාදීමේ වැඩසටහන අදගම් පහදි ශ්‍රිකෙන් ආරම්භ කෙරුණ. පෙරපාසල් ගරුවරයන් තිස්සාට දහසකට එන්නත් ලබාදීමට නීීමිතයි විදිරි කාලසිීමමාවත් තුළ සංාර්ක ව්‍යානිලන සිල්දනට ෙන්න්නත්රන්නේ කිරීම අපි අවසන් කර ඒගේ මතමයි පරපාල් ගරන්ට එන්නත් කරන කිරීමි ආරම් කරනවා. දෙෙවන විට කෝොවිඩ් දෙන්නති පළමු මාත්‍රාව හතලිස් දෙලක්ෂ පහලොස් දහස් පන්සිය දහන්නව දෙනකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව පහලු ක්ෂ හර දහසටසිින්දාවද දෙකුට ලබාදීම හැකි වුණ. ශ්‍රලක යදධමතද රෝහල්වෙෙ. කරුණඉන්නත් ලබාදීමද අද සිදු කෙරුණ. රහිෙන්න් පිට යොදහ දරෝහල් පරිස්ශ්‍රේදී යොදහමුදදා නිල වෙබ්බඩිය ඔසේ ලියාදංචි වූ ශිෂ්‍ය ශිෂාව නැතුරු පිරිසකට එන්නත් ලබාදීම සිදුකෙරුණා. කොලඹ නාරහින් පිට ශාලිකාශාලාාවේදීද වයිසවරුදුත් තිහට වැඩි පිරිස සඳහා චීනේ නිෂ්පාධිත සයින්න ෆාම් න්නත ලබාදීම සිදු කෙරුණ. බාතර දේතුෙන පරිශ්‍රේ එඉන්නත් කරනටයුතු සලුදා අංගුවාදා සහ බදාදායන දිනවල්දීද විහර මහදවි උද්‍යානය ඉන්නත් කරන කටයුතු, බ්‍රහස්පතින්දා සෙකුරාදා සෙනසුරාදා සහ, ඉරිතායාන දිනවල්දීද සිදු කෙරනවා. ාන විකෘති කරුණව ප්‍රේද පවතින බවට සැකෙරෙන සාම්පල දාහතරක් කොලඹින් හඳුනා ගෙන තියෙනවා කිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජෙන්නරුවල් වෛද්‍ය හේමන්ත හරත් මහත්තයක්යා කියලා තිෙනවා. මෙ අතර අලුතින් කොරුණ ආසාධිතය නැසියසූ දෙනකුත් තහවුරු කලා කියලා සෞඛ්‍ය අංශනී විදෙන කළා. අධතිනීදී අලු තෙන් කොරුණ ආසාධ තයන් ඉදහසාරරිය හතර දෙෙකු හඳුනා ැනු. මෙෙටින් හමුවූ මුල්ු කරුණ ආසාධතයන්ගේ සංඛාව දෙක්ෂ හැත්තඇට දහස් තුන් සයානු එකක් වන අතර දෙක්ෂ හතලි හත්දහස් පන්ේ හැ නව දෙෙනෙක පූර්ණ සවේලා රෝහල්වලින් පිටව ගස්ති බෙනවාා ේව විටරෝහල් කතව ප්‍රතිකාරලබන කොරන රෝගගේ සංඛාව විසි හයි දහස් හරසිියදා හතා. අලුතිින් කොරුණන මරණ හතලි එකක්ද සෞඛංශ තහවර කරතිබෙනවාා මෙව ට කරුණ ආසාධනෙන් මියකගේ සමස්ත ගණන්න තුන් දහස් පන්සේ ඇත්තඇහතරටක්වා ඉහල් ගොස්තිබෙනවා. ේ අතර බලං ගොඩ මඩ බද්දර වතුනිවාශාශ්‍රිටව සිදු කළ අහම පCR පරික්ෂණවලින් එකසිෙන් නව දෙෙනකු ආසාධිත බවට ඒ හඳුනා කෙන තිබෙරවා. ඒ තුන් සිය විසි දෙනකු පරීක්ෂාවටලක්කිීමින් පසුවා. ට සිට පලාත් අතර සීමිත දුම්රියයාහා බස්වත ප්‍රමාණයක් දහවනයකිරීමට ප්‍රවාහණනාංශ තිරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණින මගේ ජනතාව වෙනුවෙන් පමණක් මෙම ප්‍රවාහන සේවා සැපෙන් බව, රජචමාතය දිලු මුණු ගමතා පවසන්නේ. ජාති ගමනා ගමන කොමිසම බස්රත සීමමිත ප්‍රමාණයකට අවසර දෙෙනවා හෙට දිනේ සිට හනවත දැනුන් දෙන තුරුම් පලාාත් අතර දාවනය කිරීම සඳහ.ඒ බස්රත තුළ ගමන් කළ ුත්තේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යන අය පමණයි එ අය සතුව ඒ අයතනය හඳනුම් පත භාවිතා කළ යුතුයි වෙනත් අධ්‍යාවශ්‍ය කාරයක යනුව අන් ගුවන්තුරු පොලට වෙන්න පුළුවන් අවෛ්‍ය ප්‍රතිකාර සඳහා වෙන්න පුළුවන් පස්පෝට් ෆිස් එක් දැනෝ වෙන්න පුළුවන් තමන් යන කාර්ණය අත්‍යවශ්‍යයකක් කියන එක මාර්ග බාධකවලදී ඔප්පු කල යුතු වෙනවා. එේ ඔප්පුකිරීම සඳහා වශ්‍ය ලියකිල නොතිබුණ. ඇය නැවත හරවා යවීම සිදු කෙරනු ගෙන කාරණෙත් ඇ මත කරන්න වශය. ලාත් අතර දුම්රිය එස්සේවන් හෙටදිනී ක්‍රියත්මක වෙන ආකාරය සම්බන්ධව දුම්රිය දෙපාර්තමෙන්න්තුව සමනතිකරවී දම්මිකජය සුන්දර මහතා අදහස් පල කලා සංචන. ජයමගින් ලිල් රීමට සමගමීව ශ්‍රී ලංකා දුම්්‍රේ සේවය මගින් අමතර දුම්රේ ගමන්වාර්ග දාහතරක් හෙට දින ධාවනකිරීමට වශක කටි යුතු තියෙන. උදසන දුම්රිය හතක් අමතර කොළඹට පැමිණෙනවා. එම දුම්රිය සවස්වරුවේදදි නවත කාර්යාල දුම්රිය ලෙස ගමනාන්තය කරා ගමන් කරනවා. බෙලියත් සහ ගල්ෙ සිට දුම්රිය දෙකක් අපි ආරම්භ කරනවා. ඒවගේම මහනුවර සිට දුම්රිය දෙකක්ද මහවට දුම්රියක්ද. ලාවත්දක්වාතාවත් දුම්රයක්ක් දාවනි කිීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම රමුකර දක්වාද දුම්රිය අපි දනය කරන බුද්ධ ශාසනයේ චිරස්තිතිය වෙනුවෙන් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගෙනා යුතුයි කියලා මහා සංගරත්නය අවධහරණය කරනවා. ත්‍රිපිටක සරක්ෂණ පනත පෙළිබඳ රාමණ්‍ය හා අමරපුර නිකාය නියෝජනය කරමින් පත්පුූ කමටුවේ භික්ෂූන් වහන්සේ අද පැවැත්වූ මාධ්‍ය හමයේදී මේ බව කියා සිටියේ. ම මික්සුන්හසේගේ විකෘති හැරීම නිසා මහසමාජය තද බල කලකිරීමටත් පිත්ත එහෙයි. පැවිදි ජීවිතයේ ඉතාම අවදාානන්තත්කට පත් කරලා තියෙනවා මේ අසංවර හැසිරීම් සහිත භික්ෂූන් වහසේලා වින්. ඒකැන අපේ සුද්ද වූ අරමණත් තියෙනවා මේ විකෘති කරන ධරමය විකෘත කිරීමට අදාලව පනතක් ඕන ඒ පන සන්දක්ෂන මණ්ඩලය ඕනේ ම්ඩලය හරහා ධර්ම විෙන දර හසරතයන්ගේ යුක්ත මණඩලයකින්. ඒ ධර්ම විරෝධීමත ප්‍රතිානීකරීමට අලකට ුතු ක න ඒ න්්ඩලේ වි විදිරි පත්රන තියන්ද රජ වින් ක්‍රියාත් කර අන ග්‍රහ බ ද ඩන. මේ දන් අපි පෑගන්න්න මොදන්නව. පසුගේ පරම්බරයෙන් කරන දරුවලකමතිබුණන ඒ හදුරුවේ පුහුණු කලේන තාමනෙ කාලෙේ අඩුමගනය අවරු තුළක් දලතමයි පිරුවෙන්ටයහන්. අපෙන් වුණු වැරදි හදාගන්න ඕන භික්ෂු පුහුණු අයතනයක් පිහිටවීම අපේ යෝජනාව. ඒ සඳහා අපිට රාජ්‍යන ක්‍රහය ලබා දෙන්න රාමණ්්‍ය අමරපුරු දෙනිකාය නිසද්ද වන මේ සාාසනය රැකගනීම සඳහා කටයුටු කරනවා කියන අදහස ඔබ සෑම දෙෙන මහද්‍යන තාරට දිිපත් කර. ිනිිගනීමට ලක්පුුණු එක්ස්ෙස්පල් නකාේ පිතාන්වරයි, කොළඹ හරයේ හාභ මස්ටවරයා අතර හුවමාර වුණු පනිවිඩ සටහන්වී තිබූ යන්ක්‍රයේ දත්ත මැකයාම සම්බන්ධයෙන්, පොළුල් පරක්ෂණයක් ආරම්භ කරන තියෙනවා කියලා නීතිපතිවරයා අද අධිකරණයට දැනම්දුන්න. සිද්යට අදාලා පැමිනිල්ල කොළඹම අතරේ මහස්ත්‍රාත් ලෝචනී අබේ වික්‍රම මහත්මේ හමුවේ ද කැඳපු වෙලායි. නියෝච සොලිස්සිටර් ජෙනරල් මාධව දෙෙන්නකෝන් මහත්මයා මේ දනම්දීම සිතු කළේ. ජ නියෝච් ොලිට චෙන් රල් රයා අධිරනයටට කරුණු දක්මින් කියයා සිටේ හබ මස්ට කාර්වයාලේ තිබූ මෙම ගොන් විදුලි පනිවිඩ හමාරයන්ත්‍රේ දත්ත පිළිබඳව ඒ නිෂ්ාන කළ සමාගනේ දේශය නියෝජිතායතනේ හරහා විමරෂණ සිදුකරෙන බවයි. එකකත් මයි මස පළමු බිනිදාසිට, චුනිිමස දාවන්දාාතර කාලසසිීමාවට ඇයත් දත්ත මැකී ගොස් ඇති බව අනාාවරණීවීතිබෙනවා. දත්ත මැකී කිය කෙේද ඊට වගකිවියතු පුද්ගලයන් සිටේ දෙන්න? විර්ශෂ ක්‍රාත්මක බයි ෝජ සොිසි ට න් වල්වරයා අි කරනීට දැනුම්තුන්නේ. නෞකාවේ කපිතාන්වරයා වෙනෙන් පෙන සිටි චනාධිපති නේතික්ඥ සරත් ජයබාන්ඩ මහ පැවසුවේ. නිඩ හ ම න්ත්‍රේ තිබෙන දත්ත පරීක්ෂාකිරීම අපරාධ පරික්ෂණ දොර්තමේන්තුව හිතා මතාමගහැරි බයි. රජ ියෝච සොලිසිට ෙන්න් රල්වර හිදකයාසිටේ ස්වාදධහින පරිීක්ෂයක් දැනටවත් ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට සත්‍යය වසන් කිරීමේ ඌමනාවක් නොමැති බවයි. දවකවේ කාරිමන්ඩල්ල සසාමාජිකන් විසි හතර දෙනකින් දාහතර දෙනෙකු වෙත පනවා තිබූ විදේශකමන් තහනම් යෝකයි වත්කිරීමට හැකාව තිබෙන බැවින් ඒ වත්ර ලෙ ියෝච ල් ල් . එම ඉල්ලීම පිකත් මහෙස්ත්‍රාත්වරිය අදාළ සාමාජිකයන් දාහතර දෙනාක විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස අගමන හා විගමට පාලකවරයාට නියෝක කලා පැමිනිල්ල බන තිස්ව වදා ැඳවීමට නියෝග කල භහස්ත්‍රාත්වරිය සිද්ධහට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්. එදින ඉදිරිපත් කරන ලෙසයි, අපරාධ පරිීක්ෂණ පාර්තමේන්තුවට නියෝක කලේ. සිය පාම්පරිකන් නිිචපම් එලි කොට ට නිගු වකාව සදහා, පෞදත්්කලික සමාකම් වෙත පවරාදීමට මහ වැලි සබර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අධදිවාසිනාක ඌර් වරිගේ වන්නේ ලැත්තන් ඉදිරිපාත්කර ඇති රෙක්් පෙත්්සම සලකා බැලිම සඳහා සැත්තම්බර් මස අටබදා කැදවන ලෙස අ්‍යර්ෂනනාධිකරණය නියම කලා. පෙත් සංකාර අධිවාසිනායකයා පැවසුවේ, තම නි්චපිම පෙහි රබ කැන්නෝයි ආශ්‍රීත ප්‍රදේශය. එලි කොට සමාකම් විත පැවරීමෙන් තම වර්කයාට දැඩි අසාධහරණයක් සිදුවන බවයි. කඩනායක බණ්ඩානාක ජාතන්ත්‍ර ගන්තොට පළ ඩිජිටල් කරණය කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කරනවා කියලා අමාතය නාමල් රාජපක්ෂ මහත්මයක් කියනවා. න්ාණනායික ජාතන්ත්‍ර ගුවන්තොට පොල තාක්ෂණය සමඟ බත්ත කරමින් ඩිජිටල් කරණය කිරීම ව්‍යාපෘති ප්‍රතිය සොයා බැලි මේසාකචඡාවකට අද එක්වමෙනුයි අමාතවරයා මේ බව කියයා සිටිය. සෙසු රටවලට සමාතරව මෙට බන්ඩාරණයික ගුවන්තොට පොලෙහි තාක්ෂණය ඉහල නැවීමට නියමිත අතර ඉදිරි වසලතුන ඇතුළද ඒ ස්ට් ගුවන්තොට පොළකතත්වයටට පත්කිරීමට නියමතයි. ඉදිරි காලසිීම තුළ ගුවන්තොටගළවෙවෘත්ත කර රටට සංචාරකින් ගෙන්වා ගනමින් මි වූ ඩොළමියන හරකට වැඩි විදේශ ආදාම, නැවත රටට ගෙනදීම අපික්ෂාව බවது அමා්‍යවරයා පැවසුවා. සංචාරක ෂේත්‍ර රැකයා අහිම වූ ක්ෂතිහකට අධක තරුණ පිරිසට, නවත රකයා සුරක්ෂත කරදීමේ වැපිළවෙලක්ද ක්‍රියාත්මක වනවා. ොත් ా ක් . ලන්තාව සචාර් ්‍යාරය දක් විදේ ලන්කා ්‍යාරයක් වගේ ය කා න පරත් ක් න්දුර තාක්ෂය දක් පදතොට රට අන්නක වාස අක ාතිපත්ම ද දකා ග පටු දේශපල් නිෙල්ලීම් හේතුවෙන් අසාධාරණී සිදුවී තිබෙන්නේ පාසල් දරුවන්ට බව අමාත්‍ය මහාචාරය ජේලල් පිරිස් මහතා පවසනවා. Online අ්‍යන ක්‍රමෝේදයෙන් ගුරෝ නිවත්වීම සම්බන්ධයෙන් අදත්්‍යස්ථාන කිහිපයකද අදහස් පලවනා. පොලිස් ඇමති සරවීරසයකර. රට ඉරිපත් කරන්න ඕන සෞඛ්‍ය බලධාරෙන් විසින් පොදුරැසීමම් සහ උද්ඝෝෂණ විශේෂ කොට නතරකිරීම සඳහා මාර්ගෝපදේශ ලබාදී තිබෙනවාදගේ. එනි අපරටේ පාලකයන්ගේ නීතිය බවට පත්වෙලා තිබෙන නිස්සරිට හිත්තුුණා ධනය බලා තියනයට නීතිය දුපත් දුබලට තවනීතිය. දැන් අලුත්්කත් තියෙනවා සරත් විරසේ කර මහත්මැලාලගේ නීතිය වෙලා තියෙන්නේ පොත්තේ පාටානු. ර වඩරු පික්ෂේ මුදුව වෙන හදවත සමහරයට කළු ගලක් වගේ දැඩිවෙන හදවට ජත තු පෙරුණ නේ ප අපිතම යිළඟ ආන්ඩුව නිසා විරෝතාවල දක්නවා නමුත් අපි ඒ වගේම සෞඛ්‍යෂේත්‍ර එන නීතිරී තියෙනවා. කියන මේකෝ විඩක පැතරීම වලක් වන්න අපි උදහරැක් වෙන්නඕන. ඒනිසා අපිට අනිත් මේ පොඩිපොඩිපක්ෂෝක ක්‍රිය කරන්නට බැහැ අපිවි අවස්ථාවලද අවෘත්තිය සමති ව්‍යාපාර ආපුහම බලය අයුතු ලෙස පාච්චික අපි වැඩිපුර කරේ හානියක් වයි කියල වතුර පාරක්දාලා යනක විතරයි. ඒනිසා අදෙහම ෙම වෙලා මේ ආන්ඩුව පත්ව මේම කියල මේ පෙට මිනිස්සුට මතකනෑ පහගේ කාේ උද්ගෝෂණවට කර දේවල් අදහෙම දෙ න බ දක් අ දස් ධහනම පස්සේ කඳරුගේස්ථාන ටම පොලින් න දක්ක හැයි තේරම්. ර ුව රන ුව ගේ ති න. ගල පටහනි තම පොලිසි ්‍රියත්මග ුණ අවරදු වි්‍යයක් රටේ විශ්වවිද්‍යාල පද්ධති තුළ පම්පරා දෙකට නීති අධ්‍යාපනය සපයාදුවන් මහාචාර්යවය කො හැටියට මගේ අදහස තමයි මොන ප්‍රශ්නති බුණාත් අපේ ලමයින්ගෙන් පලිගැනීම කොහෙත්ම සදුසුවන්නේ නෑ. දැ මේ ක්‍රියාමාර්ගයෙන් කාලද පාඩු න්න අහිංසක දූ දරුවන්ට. ඉති ඒක එතරම් සාධාරණ ක්‍රියාමාරිය කියලා මටහහිගන්නේ නෑ. ොක ොහොරටල් රසායිනික පොහර භාවිතෙන් දුරස්වීමට උත්සාහගනිති මෙරට විපක්ෂ කණ්ඩායම් රසායිනික පොහර දිරිමත් කරන්න දරන වෑයම හාසේ ජනකයි කියලා අමතේ මහින්දානන්ද අලුත්කමගේ මහත්යා කියවා. ගරුණෑ කල ගිරිිබාව රාජංගනය වම්ඉවරු ගොවිචන සේවම අධ්‍යස්ථන ඉදිකල පෝර ගඩාව යෘත්තකිරීමේ අස්ථාවට එක්වීමෙන් පසුුවයි අමාත්‍යවරයා මෙ බව පැවසුවයි. ලෝකේ රටවල් එකසි අසුහයක් කාමික ක්‍රෘෂ්කාර්මාන්තය අර්තයේ හෙක්ටියාර ිියන හැත්ත එකක් වගකර ඇති බව අමත්‍යවරයා පෙන්වාදුන්නා. රසායනික පෝර භාවිතය සයටට තුන්සීකින් වැඩිවීති බුණඳද මෝග නිෂ්පාදනය වැඩවීමක් සිදී නති බව. පසු කියගේ වසරේ විගෙන කාාතිපති වාර්තාාවෙන් ද හෙළව ඇ බවයි. අමාත්‍ය මහින්තානන්ද අලුත්කමගේ මහතා පැවසුවේ. एक सा ने रुप िन सी ेसल ගේ समा हකට යි ने बिन सी दश आथ े. द ृषि मा न द ो िया दिया िया ि ह ह ट द . bajar කරන හ අව ො. හි . ක ගන්න ැ. කම නික වග පිළි බඳව ගේ කරන වෙලාවක ඒ පලවෙනි අත් බැලීම කරන්නන්නේ ංච ීලං කා ක මැතිවරන කන්දර නෙව අ ග ද ව ගැන හි ල ගත් වා යි ව හදන් න. ග ോල් හද ෆිකා ോහල් වැඩවැඩ හදන් යන. හැබයි ോහල් හදනයකෙන් ෙවෙයි අපිට කරන්න තිෙන වැදගත්ම රාජකාරரிய, රෝහලට යන්න ரோගීயின் අවම කරන්න අපි ගඩണ තිීන්ව. වසවිසිනැති රිතර වටක් සංකල්පயයටதே, ොறන්න கணන් விල பொුණුවිට හා හനක ොட்டாශවෙල කාබනි പ போற නිෂ්පාதන විවසසායිකැൻ போූன කිමීම வവසධනක් අද පවැතුුණ. නාධිපතති ගෝටහබේ රාජපක්ෂමැත්තුමාගේ කාබනිි ගොවිතැන ප්‍රචලිතකිරීමේ වැඩපිළිවලට සමගාමී ලෙස මෙම යලකන්නේදී අකර පනස් දහසක භූමි ප්‍රමාණයක්, කාබනික පොහොර වගාවේ නස්වැද්දීමට සැලසුම් කරලතියෙනවා. Bioෝෆිල්ම් කාබනික ජෛව පොහොර භාවිතයනුයි මෙම වගාවන් සිදුකරන්න සැලසුම් කරලාතියන්නේ. Bioයෝෆිල්ම් කාාබනිික ජයව පොහර වීවස්නහද ේදී හඳන්වාදීමට නේමතයි. ගෝජනසවා අධ්‍යථාන ඔස්සේ තෝරකත් ප්‍රදේශවල ගෝජනතාාවවිත එම පොහර නොමී ලබදීමට වජය කටිතු කරනවා බයෝෆිල්ම් ජය පහර නිෂපාධන කර ඇත්තේ ජාතික මූලික අධ්‍යන ආයතනයටට සම්බන්ධ විද්‍යාඥන් කණ්ායමක් වසර පහළවකට අධික කාලයක් සදු කළ පරේෂණක පතිඵලයක් ලෙසයි. නිපනතා සංවර්ධන ෘතියේ අධ්‍යාපන පර්ේෂන හ නවනි පියවම් රාජච්‍ය අත්‍යංශිට අනුදධව ාතික මූලක අධ්‍යන ආයතනය ක්‍රාත්මක වනවා රයියක පහර අනටබැ. අතිවිශා දනස්කන්ද හට තු මිතිකර ැීමට ිමගින් හැකවාව සැසෙනවා. රජේ ස සිය කාබි වකාවසන යැමීමත් සඟ. එලෙින වසේද මහකන්නන්නේ එ වෙනුවෙන් අවශ්‍ය කාබමික පහර ගුවිජනසිව මධ්‍යස්ථාාවල නිදීමට පිබල නම ආම් කතිබෙනවා. පාස්කු ප්‍රහරයේ විමර්ශනවල ඩුපාඩු ඇතුළත් කරපු ලිපියක්, කොළම්ඹගර ගුරු මැල්කම් රංජිත් කාදිනන් හිිපානන් ජනාධීපත්තුමා වෙත යවනවා කියලා අද ප්‍රකාශ කරලාතියවා. රදගරු නිලනිවසේදී පැත්වූ මාධ්‍ය හමෝකද කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ ඒ විමර්ශනයේදී එරිදරව් කළේ නිලධාරීන් තමන්ගේ වගකීම ඉටු නොකළ කාරණාවයි. ඒ කාරණාව පැහැදිලිවම හිටපු ජනාධිපති හිටපු අගමැති ඇය සලු දෙෙන ඇතුළත්ව විධ නිලධාරීන් ගැන ඒ වාර්තාවය සඳහන් වෙන. නමුත් ඒ ගැන කිසිම නීති මේ කටයුත්තක් ඒ රජය පැවිති කාලේ සිදුවන නෑ කරුණ සම්බන්ධූ විග්‍රහ කරලප මුද්‍රණය කරලද වාර්තා. එයින් අපට ලැබුණේ පළමුුවනි වළුම විතරයි. අනිත් වෙලුම්වල මොනව සඳහන් වෙන්නන්නේ කියෙල් අපි දන්නේ නෑ. කොමිස සභා වාර්තාව සමහර නිර්දේශ. තාමත් ක්‍රියාත්ම කරලා නෑ. ඒ වෙනුවට ඒ අය ඉතාමත්ම ඊහලින් සන්තෝසයෙන් මුකුත් කළේ නෑවගේ ජීවත් වෙන. ජාත්‍යන්ත්‍රයට යනක ගැන දැම්මම කතා කරන්න අපි බලන්නේ අපි රටඇතුළෙම මේ ප්‍රශ්නය විසඳගන්න අපිට පුළුවන්ද කියලා. කොමිෂන් වාර්තාවේ තියන කරුණු. ට අතරව පාර්ලිමේන්තු විවාදේදී ඉදිරිපත් එච්ච බොහෝ කරනු තියෙන. එව හැසසාට් භර්තාවල තියනවා.ඒ සාරා කියන කාන්තාව ගේ අතිරුදහන් වීමට. ඉන්දියාවට පැනගියා කියලා සාක්ෂි තියන. එතවට එහමටඒ ඉන්දියාවෙන් මෙහට ගෙනනල්ලා මේ සාක්ෂි ලබාගන්න ධන්නු ත්සාහ තියනවා විර්ශනය පිරිමත් ප්‍රශ් ඇතියනවා අපිට. ටඩත් ස මුදර හටලේ බෝම්බේ පුරවාගන්නටගේ ජමීල් කියන තැනැත්තාව බුද්්‍යියංශය කෙනෙක් ඉල්ලා හමනා කියලා පල්ලිමේන්තුවේදී ඉදිරිපත්වන. බුද්ධියන්ශයේම නිල්ධහරයෙක්ව ශණී අභේසය කර අත්තඩංගුව ගත් ඒය අත් අඩගොඩ ගත්ත පුද්ගලයාව හමුදා බුද්ධියන්ශයනෑ විල්ලා මේක අපේ ප්‍රජෙක්ටයක් කියලා හමුදා බුද්‍යාන්ශේ භහර ගත් ඊටස්යට සිද්ධවෙච්චදේ පිඳව කිසිම ලිදරවක්නෑ. න්තල ්‍රදේශේ අලුත පන් බිලින්ඳියක ගහතනය කිරීම සමහඳෙන් පුළන් පරික්ෂණයක් ආරම්භ ක රැ බව පොලස්මමාධ ප්‍රකාශග, ේ් ියෝච පොලස්පති අජිත්‍රෝහණ මහත්මයක් පවසනවා. තිස් පස්සඇවිරිදි මවක්කීයවස්කාලයේදී බිහිකිරීමෙන් පසු බිලිදිය ගාතනයක ඇති බව පරීක්ෂණල දිහිලිවෙතතිබෙනවා. පිලිසීගේ බිලිදු මලසිරු රක්වා කැනීමට පොලිසිය සමත් ඇති අතර අනියම් සමුදධතාවක් හේතුවෙන් මෙම බිලිදිය ගහතනය කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. අදාලකාන්තාවගේ ස්වාමි පපුරුෂා වසර හතරක පමණ කාලෙක්ක සිට ැද පෙරදික රටකසේ නිරතවන බවද පොලිසිය සඳහන් කලා. තිදරු මවක වන සැකකාරකාන්තාව අතරංගුවට කෙනක්ති බෙනවා. කන්තලේ පේරාව පදේශයේ පදිංචි. පස් ඇවරිදි කාන්තාවක්සින් මෙම ගාතනේශ දුකර ඇති බවයි. ඇය දරුවන් තිදෙනක්ගේ මවක් වනනා අතර මීට වස්ර හතරකට ඉහතදී ඇගේ ස්වාමි පුරුෂයා මැද පෙරදිග රටකර ැකාව සඳහා ගොස්තිබෙනවා ඇය මෙයාකාරයට ගැබ්ගැනීම නිසා දරුවා ඉපදීමෙන් පසුව එම දරුවා මරාදම ගිනි තැබිීමක් දුකර ඇති වටයි වාර්තාතාවවෙන්නේ ඒ සවස්කාලයේේදී ගැහැනු දරුවක්කු ඉපදිී ඇති අතර ඉන් පසුව ඇය එම දරවා උපන් විගසම ඝාතනය කිරීමෙන් අනතුරුව ගිනිි තබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කන්දලේ පොලිසිය විර්ශනා අම්භ කර තිබෙන. එවගේම අදාළ කාන්තාවත් අඩම් ගොඩ ගෙන තිබෙන. සිද්ධිය සම්බන්ධයෙන් මහත්‍රත් පරීක්ෂණයක් සහ පශ්්‍යාත් මර පරීක්ෂණයක් අද දිනේදී පැත්වීමට නමිතව තිබෙනවා වන සම්රක්ෂණය හා වනජීවින් පිළිබඳව පාසල් විශය නිර්දේශයට ඇතුළත් කරනවා කියලා ඇමති සබී රත්නාක මහත්තයක් කියවා. මතලේ රිවස්ටන් හි නව වන නිවාහනාෙකිරීමේ ්‍යපෘතියට බුල් කල තම වෙනුයි, අමාතිවරයා මේ බව සඳහන් කළේ. මධ්‍යම පළත් ආන්ටුකාර ලිතව ගමගේ මහතා ඇතුළු පිරිසක්, එම අවස්ථාවටෙ එක් වුණා. පසල අකරු කරන දරුවට පරිසරය ගහකෝල ගැනත් විශේපතයට ඇතුල් කරගත්තම ඒයට නිරන්තය හිතන මේක පරිසෙ රක්කම අප හොම ොක්දවෙන්න කියල ැන තිය ඒ තව විදිිමත් කරම ෙලබස්සකට ඇතුල් කරන්න යනවා. එතනින් පස්සේ වන විද්‍යාලය ඒක විශ් විද්‍යාලයක්න උපදයක් ගන්න පුලුවගෙන ඒවිශේම කරන ොන්ට යන්න පුළුවන් අවථාව සැලසන තායික්මින් ලබනවරදයනකට ඒ විෂේපතේ ඇතුර කිරම ශ කර දන්න. මහර ප්‍රදශි සහ බල ප්‍රේශේ රපය ලක්‍ෂෝ එදහස් දෙදසෙකියදමෙන් මාර්ග සංවර්තන්‍යයක්පෘති මේ දිනිවල ක්‍රියාත්මක කරනවා. කොරුණා වසංග තත්වය හමුමියෝද සංවර්තන කටයුතු කිසිල්ලෙසකින්වත් නතරකට නොමති බවයි ප්‍රදශ්‍ය සභහවේ සභහපතන සුදීමමා චාන්තනී මහත්මිය පැවසුවේ. මාර්ක දෙපස ඇති විදුලි පහන්කනු අංකනයකිරීම මෙන්ම, බෝකූපාලම් ආදී යටතල පහසුගම් පිළිමඳත්ොරතුරු පරිගණක ගතකිරීමට වැඩපිළිවෙලක් සකස්කරතිබෙනවා. ශ්‍රලකාේ ආර්ථික කටයුතු මෙන්ම සියලවංශ සහා අක්ඩව සහයෝ ගැලබාදන බව මෙැට පාකිස්ාන මහකුම සාරිස් විශ්ාමික බැජ ජනරල් මහම්මත් සසාත් කට්ටක් මතා පවසනවා කොළඹ අද පැවැති මාධ්‍යහමෝකද පාකිස්ාන මහකුම් සාරිස්සවරයා මේ බව සඳහන් කලා පාකිිස්ාන විශේෂ නියෝජිත කණඩායිමක් ඉදිරියේදි ශ්‍රී ලංකාවේ සංචරය කිරීමටද නීීමිත බවයි ඔහු පැවසුවේ. The Prime Minister, uh, during his visit, made it very clear building on the existing strong relationship between our two uh, brotherly countries. The focus remains on taking our bilateral trade relationship, social relationship, our tourism relationship, educational relationship to new heights. We have already started building on that visit. We are taking the relationship true to the vision of the Prime Minister of Pakistan which he gave us during his visit. In the next couple of uh, weeks, maybe, we will have a very high-level uh, delegation visiting Sri Lanka from the Islamabad, uh, from the Rawalpindi Chamber of Commerce and Industries. Pakistan's support had been and will continue to be across all divides in our uh, friendly country. This is a stated position of uh, our government and our state. ඒ සමගෙන් ස්වාධී රූපහනේ ප්‍රධාන ප්‍රවෘතිය අවසන්. මේ අනතුරුව විපරම විශේෂාන්ගේ බලාපොරොතු වන්න. ඔබට සවබආත්‍රියයක් අනාගතය ජයගන්න පොතපට කරන දරුවන්ට ඒදවස්සල හෙනහුරා පාත්වෙලා ඉන්නේ. මොකද කොරෝනාව ඉස්කොළවල්ල ගේටු වාහල දැම්ම. රටේම අධ්‍යාපනය ලොක්්දවන්නුනා දරුවෝ ශඩ්ඩවන්නුනා. ඔන්ලයිනය රජවුණ. දේට බිස්නස් එක සරුුණා අම්මල තාතලකි විතරක් නෙවෙ. ගුරුවරුගේ පොකට්ටකටත් එක හොඳටම දැනුනා. ලෝකෙම පෙරලගෙන ආපු කොරනාාව වසංගතයට මුණ දෙද්දිී. හට කරන ඇත්තන්ට එක රයින් විශ්ව කරණ වැඩ කරන්න පුළුවන්කමක් නෑ. වැවුණු අධ්‍යාපනය ආය ඇරලා. රුවන්ගේ මොලටික පාදගන්න වැඩට ටික දවසක් ගියා තමයි. අධ්‍යාපනය ඔන්ලයින් වුනේ අන්න ඒමයි! හැබැයි ඒ අඩුපාඩු ගොඩක් තියෙනවා තමයි. සමහර දරුවන්ට ගස්කල් උඩ නැගල තමයි, දේට ඔන් කරගන්න වෙලාතියෙන්නේෙ! සමහර දරුවන්ට විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් මෙ වැඩි හරියට අල්ලගන්න තාමත් බැරිවෙලා තියෙනවා. හැබැයි, කොරෝනාව හැදනාම අතුරු පතිඵල අතුරු ආබාද මතුවෙනවා වගේ! කොරෝනාව නිසා හොඳ හොඳ දේවලුත් සමාජකත වෙලාතියනවා මේටරය දුරත්? යි නහැයි වහගෙන ජීවත්තෙන්න්න පුරදදු වෙච්චය එකත් ලොකුම ලොකු දෙයක් සමහරුන්ගේ කටවල් මාස්ක නිසා වැහල ඉන්න එකත් එක අතකින් වාසනාවක් වෙච්ච වෙලාවරුත් තියෙනවා. ඒවා වෙනම ප්‍රතිඵල. හැබැයි කොරෝනාවෙන් කනකුකා හඬුවපුූ අපේ රටයි අධ්‍යාපනයට හොඳ කලක් යැන වැඩක් කරන්න ආණ්ඩුවයි අධ්‍යාපනය බලධාරයනුයි නිලධාරයනුයි වැඩකට අතගාන්න ය නවා. ඇත්තටම මීට කලින් වෙන්න ඕනේ වැඩක්පුනට මේ කොරනාව නිසාහරිඒ කරන එක ඉතාමත්ම හොඳ වැඩක්. රටටම යහපත බෙදෙන රෝපවාහිනේ මහගෙතර අපිත්. ඒ වැඩේට පුදුම විදිහට මනපයි! අධ්‍යාපනටම කැනල් දාසයක් දාන්න ආ්දුව සූදානම්. එක ඉතාමත්ම හොඳ වැඩක්! කළ යුතුම වැඩක්. එකේ පන්තිය ඉඳලා ඒලෙවල් පන්තිය වෙනකල්ම මේ වැඩේ කරන්න යන එකක් තවත් හොඳයි. දෙම ඔපයනගේ පොකට් එකට මේකින් තටටු වෙන්නෙ නෑ අස්සේ අන්තර්ජාලෙයටට විංගලා ජංචාලයක් හොයන්න දරුව පෙළමෙන්න්නෙත් නෑ. ටීවේ කළඟ ඉඳගත්තාම කෑමක් බීමක් හරි දෙයනය කියලා කනගමම. සලබස්සක කව කරගන්න දරුවන්ට පුළුවන් වෙනවා ගුරුවරුන්ටත් ලොකු සහනයක් වෙයි. හැබැයි නිකම් ඉන්න බැරිවෙ. මොකද ඒ ගුරු කරන දැන්ත වැඩේ මාධ්‍යවේදිවච්ච අපට කරන්න බැෑ. ඒ වැඩේ කරන්න ඕනේ මේ ගුරුවරුන්මයි ඒ ගුරුදැනම මුෂ්ියයක් තියාගන්නෙ නැතුවම දරුවන්ට දෙන්න. එකකින් හරි අපේ ගුරු දෙවිවරු සූදානමින් එන්නව කියන කනම් අපිට හොඳටම ශුවර්. මොකද අපේ රටේ අති බහුතරයක්ම ගුරු මෑනිවරු පියවරු උදේ හවස වේසෙන්නේ. දරුවන්ගේ මොල පාදලා පටේ අනාගතයම හොඳ කරන්නයි. සමහරක් ගුරු හොරු පෙළපාලි ගිල්ලා උද්ගෝෂණ කරලා. ටේ අධ්‍යාපනයත් කඩා කප්පල් කරලා! නිරෝධහනටත් ගිහිල්ලා ඒතනත් එඳගෙන කෑමොර දෙන්නේ පටේ අධ්‍යාපනයටවත් දරුවන්ගේ අනාගතයටවත් ආදනයටනං නෙවෙයි කියලා. ඊ හන්දර වගේ විශ්වාසයි. හැබැයිතිං ඔය කොයි කාටත් හොඳම උත්තරේ තමයි ආණඩුව මේ කරන්නයන්නේ. කොරනාව මේ අවුද්දේ එමනැත්නං ඊළඟවුරද්‍යාරි. නැත්ත්‍රටම නැතිවෙලා යන්න පුළුවන්. හැබැයි මීටත් වැඩිය වසංගත එන්න පුළුවන්. කොනාවෙන් පාඩම ඉගෙනගෙන ඕන දේකට බහන දෙන්න පුළුවන්විදියට. අවධනමට පෙර සූදානම්මන එක තමයි. හොඳමදේ දුරදික බල ආ්ඩුවක් හටියට දරුවන්ගේ අධ්‍යාපනය ගැන දට හිතලබල කරන්න යන මේ වැඩේ ඉතාමත්ම එක්මනින් කළ යුතුම වැඩක්. මොකද ගෙදර ඉඳලා හරි අධ්‍යාපනය හරියට කරන්න පුළුවන්කම දරුවට ලැබුණොත් දරුවගේ අනාගතය ඉතාම යහපත් සුබවාදී එකක් වෙනවමයි. දරුවවා යහපත් වෙලා සිතුවිිලි සුබවාදී වෙලා දැනුවෙන් සන්නදද වනාට පස්සේ සමාචිට එනමි පරම්පරාව අපේරට වචනයෙන් නෙවෙයි. යතාාර්ථයෙන්ම ලෝකයට සරක් දෙන්න පුළුවන් ශක්තිමක් වටක් බවට පත්කරනවා කියනකර, හොඳ ටෝම පැහදිි. යථාර්ථයක් කරගන්න පක්ෂ පාට ආගම් කුළමල බේද නැතුව හැම කෙනාම එකට එක්වෙෙන් ඕනි. මොකද මේ කරන්න යන වැඩේ හැම දරුවටම අයිති වැඩක්. එනිසා මේක ආණ්ඩුව වැඩක් කියලා ඒකට වැඩක් දෙන්න ඕනෙ කියලා. කෞරුහරයි පක්ෂයක් කණ්ඩායමක් පාරට බහින්න හදනවනං. අලවන්න පුළුවන් හොඳම ලේබල් එක තමයි දේශ ද්‍රෝහයා කියන එක. මොකද දරුවගේ අධ්‍යාපනයට විරුද්ධ වෙන අකුල්හෙලෙන කඩාකප්පල් වැඩකරන උන්දලා ගොඩනැගෙන දේශයකට විරුද්ධ වෙන අය මිසක්. ප්‍රටක් ජාතියක් පෙනුවෙන් අබමල්ලු රේණුවක තරම්මත් වැඩක් කරන උන්දල නෙවේ කියනක ඉතිහාසය පුරාම ඔප්පු වෙලා හමාරයි අදත්. විපරම පිටපත සුධර්මන් ප්‍රදලියකොනගින්.